අයිබුවන් හැම දෙමාපියකටම සහ දරුවෙකුට සඳුදාවසේ 8:30ට මම ආරම්භක සම්මන්ත්‍රණය ආරම්භක දේශනය දෙමාපිය හමුව දාලා තිබ්බා. ඒ වුණාට රටේ පවතින තත්ත්වයත් එක්ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් රැස්වීමක් දැම්මත් පෙළක් පැතිවල දෙමාපියන්ට රැස්වීමට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඉතින් උදේවරුව ගත්තත් පෙළක් දෙමාපියෝ කාර්යබහුලයි. ඉතින් ඒක නිසා මම තීරණය කළා මේ රැස්වීමට අදාළ බොහොම පුංචි සාරාංශගත වීඩියෝවක් මේ විදිහට දෙමාපියන්ට ඉදිරිපත් කරන්න. ආදරණීය දෙමාපියනි, මම මුලින්ම පොඩ්ඩක් මේ කෝස් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේ කෝස් එක කියන්නේ මොකක්ද? දැන් එදා මම රැස්වීමේදී කතා කළා, රැස්වීම කීපයකදී අපේ ආරම්භක සම්මන්ත්‍රණ පන්තිවලදී දෙමාපියෝ හැම දිනෙකම දැනගත යුතු බොහොම වැදගත් දෙයක් තමයි මේ 2023 සඳහා ලෑස්ති කරලා තියෙන සිලබස් අප්ඩේට් එක. ඒ කියන්නේ මේ විෂයනිර්දේශයේ යාවත් කාලීන අලුත් කරලා තියෙනවා. ඉතින් ඒ හරහා දරුවාට ප්‍රායෝගික පැත්තකට ඇත්තරම දරුවව රයන. ඉතින් ඒකෙදි මම නම් මගේ අත් දෙකම උස්සනවා, මේක හරියට ක්‍රියාත්මක වෙනවා නම්. මොකද මේ හරහා අර කටපාඩම් කරලා ප්‍රශ්න 1000ක් 2000ක් කරලා එහෙම විභාගයක් ලියන දරුවෙක් නෙමෙයි නිර්මාණය වෙන්නේ. ප්‍රායෝගිකව හිතන, ප්‍රායෝගිකව ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් එහෙම චින්තනයක් තමයි මේ ක්‍රමානුකූලව දරුවෙක්ගේ මනසේ ඇති කරන්න. ඉතින් ලෝකයේ දියුණු රටවල් බොහෝ සෙයින් භාවිතා කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි ප්‍රායෝගික අධ්‍යාපනය. ඉතින් අපේ ලංකාවේ අවාසනාවකට ඈත අතීතයේ තිබ්බත් ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක ඉතින් අපිට විභාග හා සම්බන්ධ ශාස්ත්‍රයකට, කියන්නේ විභාග හා සම්බන්ධ දෙයකට අපිට කොටු වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ හරහා දරුවාගේ චින්තන හැකියාව නැති වෙලා තියෙනවා. ඉතින් ආදරණීය දෙමාපියනි, මගේ මේ පාඨමාලාවේ ප්‍රධානතම අරමුණ අනාගතයේදී යම් චින්තනයක් සහිත දරුවෙක් බිහි කිරීම. ඒක මගේ ප්‍රධානම අරමුණ. මේකට සමාරම්භක කරන්නත්, ඒ කියන්නේ මේක ආරම්භ කරන්නත් ප්‍රධානම හේතුව ඒක. ඉතින් මේ හරහා දරුවන්ට මම දෙන්න උත්සාහ කරනවා ගණිතය විෂයනිර්දේශය හරහා දරුවා අවසානට කොතනටද යන්නේ. ඉතින් මේ ගොඩාක් දරුවෝ හිතනවා මේ ගණිතය හරහා යන්න පුළුවන් ඉංජිනේර කෙනෙකුට විතරයි. ඉතින් ඔය වගේ බොහොම සීමිත පටු ප්‍රමාණයක් දක්වා දරුවා. හැබැයි දරුවගෙන් ඇහුවොත් පුතේ ඉංජිනේර කෙනෙක් කියන්නේ කවුද? දරුවෝ ගොඩක් පොඩ්ඩක් නවතිනවා. ඉංජිනියර්ස්ලා වර්ග ගොඩක් ඉන්නවා. එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ලා ඉන්නවා, ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියර්ස්ලා ඉන්නවා, සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා ඉන්නවා වගේ ගොඩාක් ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් අන්නේ ශේෂ්ත්‍රවලට පුංචිම පුංචි, මොකද මේ ලොකු විෂයපතයක් ලොකුවට දෙන්න බෑ දරුවන්ට ආසතන විදිහට. දරුවන්ගේ එදිනෙදා ජීවිතයට ඕන වෙන පුංචි පුංචි වැඩ ටිකක්, ගෙදර තියෙන දෙයක් ටැප් එකක් කරනොත් කොහොමද හදාගන්නේ, සිමෙන්ති චුට්ටක් දාගන්නේ කොහොමද, ඒවා මිශ්‍ර කරන්නේ කොහොමද, ඒ අතර අනුපාතයන් කොහොමද, ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි ප්‍රධාන වශයෙන් දරුවට මම මේ හා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ ගණිතමය පැත්ත දරුවාගේ ක්‍රමානුකූලව හැදෙනවා. මොකද මේ ශාස්ත්‍ර හැම එකකටම දරුවාගේ මනස තුල ගණිතමය හැකියාවක් නිර්මාණය විය යුතුයි. දැන් සරල උදාහරණයක් ගත්තොත් මේසන් බාස් කෙනෙකුට ගණිතමය හැකියාවක් නැත්නම් එයාට ඒ නිර්මාණය ලස්සනට නිසිලස ඉවර කරගන්න බෑ. එහෙම නැත්නම් තාක්ෂණය නිවැරදි ලෙස පාවිච්චි නොනොත් ඒ ගොඩනැගිලිවල, ඒ ඉදිකිරීම්වල කාලය බොහොම කෙටි වෙනවා. ඉතින් අන්නේ ඒ වගේ ලොකු තැනකට යන්න ඉන්න දරුවන්ට මෙන්න මේ පුංචි ආරම්භයක් තමයි මෙතනදී දෙන්න උත්සාහ කරන්නේ. මේක මම හිතන්නේ ඔන්ලයින් එකේ ඉන්න නිසා දෙමාපියන්ට මේ වටින දෙයක්, දරුවන්ට විතරක් නෙමෙයි. මොකද දෙමාපිය වුණත් මේකට සම්බන්ධ වෙලා අහගෙන හිටියොත් චූටි දෙයක් එදිනෙදා ජීවිතයේ තමන්ට අවශ්‍ය වෙන ගොඩාක් දේවල් මේකෙදි කතා කරනවා. ඉතින් ඔය ප්‍රායෝගික පැත්ත විතරක් නෙමෙයි, දරුවාගේ ඊට පස්සේ කම්පියුටර් පැත්තෙන් කොහොමද සාමාන්‍ය ඩ්‍රෝවින් එකක්, ඊට අදාළ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර්ස් මම කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය අපි පාවිච්චි කරන වර්ඩ්, මයික්‍රොසොෆ්ට් වර්ඩ්, ඊට පස්සේ මයික්‍රොසොෆ්ට් පබ්ලිෂර් කියන අනිත් ඒ වගේ දේවල් හරහා දරුවා කොහොමද පරිගණකය භාවිතා කරන්නේ. ඊට පස්සේ ඒකත් එක්කම එක්සෙල් කියලා එකක් තියෙනවා මයික්‍රොසොෆ්ට් එකේම, මේ පැකේජ් එකේම.
මේ එක්සෙල් එක බොහෝ දුරට මේ ශාස්ත්‍රයට, ඒ කියන්නේ ගණිතය ශාස්ත්‍රයට බොහෝ සෙයින් වටින එකක්. ඉතින් අන්නේ ඒකෙත් මූලික දැනුමක් දරුවාට ලබා දීම මේකේ අරමුණක්. ඉතින් මේ හැම දෙයක්ම අර චූටි දෙයක් දුන්නහම අපේ පොඩෝ හැමෝම අර ටිකක් කුතුහලෙන් ඉන්නවස. මොන හරි දෙයක් පෙන්වුවොත් ඒ පස්සේ යනවා මේගොල්ලෝ. ඒ වගේ තමයි මෙතන ආරම්භයක් කරගෙන මේ දරුව අවසානයේ ලොකු දෙයක් සමහර විට කරන්න පුළුවන්. ඉතින් මේකේ ආරම්භයක් විදිහට මම මේ අවුරුද්දේ ඉඳන් දැන් කණ්ඩායම් දෙකක් තව පටන් ගත්තා, මේ තුන්වෙනි කණ්ඩායම. ඉතින් ආරම්භයක් විදිහට මේ අවුරුද්දේ ඉඳන් මම දිගටම මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකේ ප්‍රධානතම අරමුණ හරි මනසක් සහිත දරුවෙක් නිර්මාණය කිරීම. මොකද අද ඔබ හැමෝම දන්නවා ටියුෂන් ශාස්ත්‍රය කිව්වහම බොහොම අකාමකා වෙලා ගිය දෙයක්. ඒ කියන්නේ කිසිම ප්‍රමිතියක් නැහැ. තත්වයෙන් යුතු නිෂ්පාදනයක් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ තත්වයෙන් යුතු කියන්නේ හොඳ මනසක් සහිත දරුවෙක් නෙමෙයි නිර්මාණය වෙන්නේ. විභාග පාස් කරපු හැඟීම් දැනීම් නැති කම්පියුටර් එකක් හා සමාන දරුවෙක් තමයි වර්තමාන සමාජය තුළ බිහි වෙන්නේ. ඒකට මම කෙලින්ම ඇඟිලි දික් කරන්න නැහැ ටියුෂන් ශාස්ත්‍රයට. ඒකට පාසලුත් අපේ වගේ කියන්න ඕනේ. අපේ සවස් අධ්‍යාපන ක්‍රමයම මේ වර්තමාන සමාජයේ ඉන්න දරුවන්ට වගේ කියන්න ඕනේ. ඉතින් ඒකින් මිදීමක් 2023 අප්ඩේට් එකත් එක්ක සිද්ධ වෙයි. මේකට ලබන සතිය සඳුදා ඉඳන් 8:30 ඉඳන් 10 වෙනකම් මේ වැඩසටහන ඔන්ලයින් හරහා කෙරෙනවා. ඊට පස්සේ ප්‍රායෝගික කාරණා ටිකක් තියෙනවා මේ හා සම්බන්ධ දරුවන්ට කරන්න. ඒකේ ගන්න ඕන බඩු කීපයක් තියෙනවා. ඒ බඩු ලිස්ට් එක මම ඉස්සරහට දාන්න. ඒ වගේ වැඩ ගොඩක් මේ හරහම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කාල සීමාවක් තුළ මම බලාපොරොත්තු වෙනවා මාසයකමාරක් දෙකකට ආසන්න ප්‍රමාණයක දිවර ගන්න. සමහර ඊට වැඩි වෙන්නත් පුළුවන්. මොකද මේක මම කව මම ආරම්භයක් විදිහට මේ අවුරුද්ද තමයි ගත්තේ. මට දරුවාට හරි දේ දෙන්න ඕනේ. ඉතින් මේ හරහා මතක තියාගෙන දෙමාපියනි, දරුවාගේ දැන් මගේ සාමාන්‍ය පන්තිවලදී මම කරන්නේ දරුවාට සිලබස් එකක් යනවා, මේකත් යනවා. ඒ කියන්නේ මේ පාඨමාලාවයි සිලබස් එකයි දෙකම කතා කරගෙන යන්නේ. ඉතින් මෙතෙන්දී මම දරුවාට සිලබස් එක හා සම්බන්ධ පාඩම් කීපයකුත් මේහා බද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගණන්වල මේ ළමයින්ට අර අවශ්‍ය දැන් මේ හරහා කොහොමද ගණන් වැදගත් වෙන්නේ කියන දේවල් ටිකත් මේ පාඨමාලා තුරදී ක්‍රමානුකූලව දරුවාගේ ඔළුවට දෙන්න බලාපොරොත්තු වෙනවා. මම චුට්ටක් දෙමාපියන්ට පෙන්නන්නම් කරන්න බලාපොරොත්තු වෙන පොතේ පුංචි සටහනක්. මම මේක ගෲප් එකකට දානවා ඉස්සරහදී. හරි. මම හිතන හැම දෙමාපියෙකුටම පේනවා දැන් මෙන්න මේ ඉංජිනේරු පොඩ්ඩෝ කියන ස්ලයිඩ් එක. එතකොට මෙන්න මේක තමයි දරුවන්ගේ ටියුට් එක බවට පත් වෙන්නේ. මේ හරහා මම කතා කරන්න බලාපොරොත්තු වෙන ශාස්ත්‍රයන් ටික තමයි මේ තියෙන්නේ. ඉංජිනේරු තතු, ඉදිග්‍රීම් ශාස්ත්‍රය, නිවාස සලසුම් අන්තිම, ජලනල ශාස්ත්‍රය, විදුලි කාර්මික ශාස්ත්‍රය, පරිගණක දැනුම. එතකොට ඉංජිනේරු තතු හරහා දරුවෙක්ට මෙතන තියෙනවා ඉංජිනියර්ස්ලා වර්ග ගොඩක්. හරි. මේ දරුවෝ දන්නේ නැති දේවල්. ඊට පස්සේ ඒ හා සම්බන්ධව ඒගොල්ලොන්ගේ පුංචි සාරාංශගත පැහැදිලි කිරීමක් කරනවා. දැන් මෙතනදී එතකොට දෙමාපියන් හිතෙන්න පුළුවන් මෙච්චරයි. මේ දරුවාගේ තියරි කොටස් එක මේක මතක තියාගෙන දරුවාගේ පුංචි වැඩ පොතක් විතරයි. ඊට පස්සේ ඉදිකිරීම් ශාස්ත්‍රය හා සම්බන්ධව පාවිච්චි වෙන උපකරණ තියෙනවා. ඔය වගේ ඊට පස්සේ ඒ අනුපාතයන් ගන්නේ කොහොමද? ඊට පස්සේ දරුවන්ට අවශ්‍ය වීඩියෝස් තියෙනවා නම් ඒවට අදාළ ලින්ක් පවා මේකේ දාලා තියෙනවා. ඉතින් ඔය වගේ මෙන්න මේ ටියුට් එක තමයි දරුවන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕක තමයි වැඩසටහන මේ ටියුට් එකට අදාළ. හැබැයි මේට එහා ලොකු දෙයක් තියෙනවා. මොකද දෙමාපිය දන්න පුළුවන් මේ ප්ලෑන් එකක් හදන එක බොහොම සිම්පල් දෙයක් නෑ. මේකේ පරිමාණ රූප, ඊට පස්සේ නිර්මාණ, අන්නේ ඉස්සරහදී දරුවෝ ඉගෙන ගන්න පාඩම් ටික පවා මේ හරහා දරුවෝ ඔළුවට දාගන්නවා. ඉතින් ඒ දේවල් ටික තමයි ආදරණීය දෙමාපියනි ප්‍රධාන වශයෙන් කියන තියෙන්නේ. මේ කෝස් එකත් එක්ක දරුවා සම්බන්ධ කරලා බලන්න. මේකට යම් මුදලක් අය කරනවා. මොකද මගේ සාමාන්‍ය ක්ලාස් වලට ඉන්න ළමයින්ට මම මුදලක් අය කරන්නේ නැහැ. මොකද ඒ දරුවන්ට ඊ පන්තිය තුලම යම් කාල පරිච්ඡේදයක් අරගෙන තමයි මේගොල්ලෝගේ මේ පාඨමාලාව කරන්නේ. ඔන්ලයින් එකේදී දරුවන්ගෙන් පුංචි අය කිරීමක් කරනවා. ඉතින් ඒට අදාළ විස්තරය මම ගෲප් එකට මේ වීඩියෝ එකෙන් පස්සේ දාන්න. ඊට පස්සේ දරුවන්ට ගෙවීම් කරලා ලබන සතියේ වෙනකොට
ඒ කියන්නේ සිකුරාදා වගේ වෙනකොට ටියුට් එක දානවා. ඒ ටියුට් එක දරුව ළඟට අරගන්න ඕනේ. ඊට අමතරව මම කියපු ප්‍රායෝගික වැඩ ටික යද්දී ඒක බොහෝ දුරට සති දෙකකින් තුනකින් වගේ පස්සේ තමයි ප්‍රායෝගික වැඩ ටික කතා කරන්නේ. මොකද ටියුට් එක ඉවර කළා තමයි මම ප්‍රායෝගික කාරණා වලට එන්නේ. ඉතින් ඒ වෙනකොට අවශ්‍ය බඩු ලිස්ට් එකක් මම මේ සමූහයට දාන්න. ප්‍රායෝගික මේ ක්‍රියාකාරකම් කරන දවස් ටික ඒ වර්ක්ෂොප් එක මම මගේ මේ ආසන්න පන්තිවලදී මම පොඩ්ඩක් ඒ පන්ති ටික කියන්නම්. එතකොට ඔබට ඔන්ලයින් හිටියත් දරුවට මේක ප්‍රායෝගිකවම දරුවට අත්විඳින්න දෙන්න අවශ්‍ය නම් ඒ පන්තිවලට සම්බන්ධ කරන්න ඒත් ගැටලුවක් නැහැ. අනිත් දේ තමයි මේ හා සම්බන්ධව දරුවාට එතකොට අතහුරුවකුත් සිද්ධ වෙනවා. මොකද මම මේ ක්‍රියාකාරකම් ආරක්ෂිතව මේ දරුවන්ට කරන්නත් ඉඩ දෙනවා. ඒකදී බලාපොරොත්තු වෙනවා මේ හා සම්බන්ධ ශේෂ්ත්‍ර හැම එකම දරුවාට යම් දැනුමක් දෙන්න. දැන් විදුලිය වගේ පාවිච්චි කරන පළාත් දෙමාපියෝ හිතන්න පුළුවන් අම්මෝ කරන්ට් එක නැහැ. ඒවලේ වගකීම 100%ක් ගන්නවා. මොකද ඒක මගේ වගකීමක්. මොකද ඒ වගේ දෙයක් පරිහරණය කරනකොට විදුලිය හා සම්බන්ධ වීමක් දරුවන්ට සිද්ධ වෙන්නේ නැහැ. දැන් පළාත් දෙමාපියෝ හිතන දේවල් ඒකයි මම කිව්වේ. ඒකේ මගේ පාලනය යටතේ තියෙන දෙයක් දරුව මොන හරි දෙයක් ඒකේ කරනවනේ. දැන් අපි හිතමු බල්බ් එක හයි කරනවා කියලා. එතකොට ඒගොල්ලන්ට බල්බ් එක හයි කරන්න විතරයි තියෙන්නේ. ඒක දල්වන සහ ඒතනින් එහා දේවල් ටික කරන්ට් එකට සම්බන්ධ වෙන දේවල් ටික මම යටතේ සිද්ධ වෙන දේවල්. ඉතින් ඒක නිසා දරුවන්ගේ ආරක්ෂාව ඒකෙදි 100%ක් තහවුරු වෙනවා අර ප්‍රායෝගික පරීක්ෂණ වලට සම්බන්ධ කරද්දී. ඉතින් මම බලමු මම පොඩ්ඩක් මට ප්‍රායෝගිකව හැම දරුවෙක්ම ගන්න ඕනේ කියලා හිතුණොත් මේ පරීක්ෂණ සඳහා මම ඒක සමූහයේදී කියන්න. ඊට අමතරව මේ කෝස් එක හා සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙන දෙමාපියෝ ඉන්නවනම් සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද මෙහෙම කෝස් එකක් මම හිතන්නේ ලංකාවේ තාම තියෙනවා කියලා. මම මේ ලංකාවේ පළවෙනි වැඩසටහන විදිහට තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මොකද ගොඩාක් කට්ටිය මට කියනවා දැන් ගුරුවරු මගේ සහෝදරවරුනොත් මේක දරුවන්ට හරියයිද? දෙමාපියෝ කැමති වෙයිද? මං අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. මේක දරුවන් අනිවාර්යෙන් ආසයි. මොකද පුංචි දරුවෝ හැම දෙයක්ම හොයන්න ආසයි. දෙමාපියොත් කැමති වෙන දරුවෝ දෙමාපියෝ ටිකේවයි. මොකද මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අනාගතේ හොඳ නිර්මාණශීලී දරුවෙක් බිහි කිරීම. ඉතින් ඒ දෙයට මම දෙන්න පුළුවන් මගේ උපරිම සහයෝගය දෙනවා. ওই දේවල් ටික තමයි මට කෝස් එක හා සම්බන්ධව පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මම ඉන්ඩස්ට්‍රියල් ඉංජිනේර් කෙනෙක් විදිහට අධ්‍යාපනය මගේ ලැබලා තියෙන්නේ. ඉතින් ඒ දැනුම මම දරුවන්ට මගේ මට්ටමින් මම උපරිම මගේ තියෙන දැනුම ඒක ෆිල්ටර් කරලා අපේ හයේ පොඩ්ඩන්ට දෙන්න පුළුවන් මගේ උපරිම දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා මේ පාඨමාලාව තුළදී. ඉතින් ප්‍රශ්න ඇති ප්‍රශ්න තියෙන දෙමාපියෝ අනිවාර්යෙන් කතා කරන්න ඒක නහන්න. මේ ගෲප් එක හා ක්‍රියේට් කරලා තියෙන්නේ ගෲප් එක හදලා තියෙන්නේ මගේ පර්සනල් නම්බර් එකෙන්. මේ නම්බර් එක දවසේ පැය 24 මොන් එකේ තියෙන්නේ. ඒ වුණාට පොඩ්ඩක් ඇමතුම් ලබා ගැනීමදී පුළුවන් නම් සතිය දවස් පහේ උදේවරු පිටර ඇමතුම් ගන්න. මොකද ඊට පස්සේ මම ටිකක් කාර්ය බහුලයි. උදේම ගන්නවා නම් ඒත් ලේසි. 8ත් 10ත් වගේ අතර කාලය තුල එතකොට මොන හරි ප්‍රශ්න තියෙන තැන් ඒවා විසඳ ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නැවත මතක් කරනවා අනිවාර්යෙන් අහන්න. මොකද අර රසීම තිබ්බනම් අනිවාර්යෙන් දෙමාපියන්ගේ අදහස් යෝජනා චෝදනා ඒ දේවල් හැමදේම ගන්න තිබ්බා. ඉතින් දැන් අර විදුලි කප්පාදුවත් එක්ක ලංකාවේ පවතින එහෙම කරගන්න විදිහක් නැති වෙනවා. එහෙනම් දෙමාපියනි ඔය පණිවිඩය දෙන්න තමයි මම මේ විදිහට ආවේ. මම මේ වීඩියෝ එකෙන් දැනට සමු ගන්න ලබන සඳුදා 8:30ට දරුවන්ගේ පන්ති ආරම්භ වෙනවා. ඒකට ඔබේ දරුවා සූදානම් කරලා තියෙනවා. එහෙනම් හැම දරුවෙකුටම හැම දරුවෙකුටම වගේම හැම දෙමාපියෙකුටම අයිබුවන්.